අටෙන් තුනේ හි අගය සොයන්න. උතින් මේ අටෙන් තුනේ අගය හොයන්න කියද්දී මේ කියන්නේ තුන අටෙන් මොනවද ගන්න කියලාද? බෙදක් කියලා. එහෙනම් තුන බෙදනවා අටෙන්. හැබැයි අපි දේනවා තුනට නෑ බිංදුවයි දශම. දැන් දශම දිනලා බිංදුවක් ගන්නවා. 30 ක ඒවා Bindu ay dasana tunai hatai pahai. Sir, liya ganna da. Oka grade 6 kiyala neme dahala thiyenne. Hari idi 6 12 term wenawa thiyenne. Dan oyala inne 7 hari. Api okkoma karana dan me paper ekata thiyenne 3rd term ekata inne. Me durasna. Ekata anugrahayak wenisa nisa thama okata grade 6 kiyala dala thiyenne. Sir, ap liya ganna da. Right, there you go. Deka. Maka deka. Kiya wana akare. Ini kiya wana minne me apita hatai kata matai kata kila wana pare. Hari. Liam. Hatai. Dashama. Atai tu. දැන් පුතේ මේ සමාන කට්ටිය දිනුම් 7.83 ගේ අන්න ඒ කට්ටිය කවුද කියලා අල්ලගන්න තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ නැත්නම් පටලේ ඉන්නේ ඒ දිනුම්ගේ මදි නේද මේ පුතේ මම ගෲප් එකට ඇඩ් කරලා තිබ්බේ නෑනේ හරි මම මැසේජ් එකක් දාන්න අරින් ඈ ඒ නම්බර් එකම නේ මම ඇඩ් කරන්නම් ඊට පස්සේ තරුණ නෑ නේද තරුණ ඕල් ඊළඟට කිලෝග්‍රෑම් දෙකක් වීම සඳහා ග්‍රෑම් 200කට සෝරි කිලෝග්‍රෑම් දෙකක් වීම සඳහා ග්‍රෑම් 200කට කීයක් මිල ගන්න ඕනේ? ඔව් එහෙනම්
හරි නේ රයිට් ඊළඟට මහා කෝණේ ඍජු කෝණේ හා සුළු කෝණේ විශාලත්වය යන ආරෝපණ පිළිවෙල එහෙනම් කුඩා මේක සුළු කෝණය ඔව් මාරණේ සී නේද සුළු කෝණය ඍජු කෝණය මහා කෝණය आसन दहांकार आगे आने पूर्ण संख्या में आगे आने उते गणसी अक्षर एक मारा है नहीं कहते हैं पढ़ा ना हाथलिस पहाड़ पे युवत पढ़ा ना हाथलिस छाया हाथलिस साता हाथलिस राता हाथलिस नामे पाना पानास सेकर पानास देकर पानास तूना पानास मात्र नहीं है अड़ू में क्या रेडी में क्या? भैया प्रश्न तो भैया उत्तर ले लेंगे जब सी बता दो बस। और डी हरी, चाकी देख के ना नहीं लिया, तो इधर हम खड़ा हरी। तो मैं और इतना करी करने में, राइट? हमेशा हरी। ඊළඟට දෙය හයෙන් දෙක හා දොළහෙන් පහ භාග කියනවා හයෙන් දෙක සහ දොළහෙන් පහ වඩා විශාල මං කෙටි ක්‍රමයක් කියලා දුන්නා 12 2 24 6 ගණන් පහ කොහොමද විශාල 31 දොළහෙන් පහ තව ක්‍රමයක් දෙනවා ඒක නම් කතා කරලා තියෙන්නේ නේද ඔදු හරයක් අරගෙන එහෙම කරන්නේ කහරි මේ අය මේ මොනවත් නැහැ මෙතනින්ම බැලුවා 12 2 24 6 වරක් 5 30 එහෙනම් කියන කුයි එකේ 12 න් පාස්ව ලියලා දෙන්න ඕනේ එච්චරයි ඊළඟ පහත දැක්වෙන ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් ප්‍රති ලකුණද වරාන්තරය ගන්න වක්‍රධාර සහිත ඝන වස්තුවක් දක්නට නැත
හරි හරි ඔයා මිලාගෙන ඒ පේපර් එකේ වැඩි දිනේ ඔයාලා අමුගක් කරති කිනේ මේ ඇයි ඉතින් අක්චර් පේපර් උත්තර අමුගක් කරතිනේ ඒකට ඔයා ඉතින් දැන් ඔයා නුවර වඩා එයා මත්තම නිහින් ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි අමතක කරගෙන ඉවස්නික පැටල යන එකක් දෙකක් තව පේන්න නැතු යමනේ දිනුගම ඔක කට්ටිය වෙන්නේ නැද්ද ඒක දු කරන්න තියෙන මොකද කරන්න තමයි අඩු කරන ගොඩක් කරන්න අඩු කරන වඩා හා ඒක දු කරලා දාන්න මේ වගේ වැඩක් දැක්කේ මම මේ කපෝ ඉගෙනවා සෑහෙන්නේ දෙවෙනිපත් වෙනකොට ඒ ක්‍රමය දාන්න. හරි? පළවෙනි එකේ තියෙන ක්‍රමය අතර කොමන නැහැ. දෙකේදී ඕනිමයි. එයි. ඊළඟට ඒ ගොඩාක් දිගට දානවා මිනේ. තේරුණාද? මොකද දැන් ඔය ප්‍රශ්න පහක් තිබ්බහම සාමාන්‍ය ලකුණු දෙක දෙක වගේ තමයි දෙන්නේ. තේරුණාද? මම ලකුණු එහෙම දෙන්නේ 11යි. එතකොට අපු දෙකක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ අපි මේ දෙක විතරේ දෙන්න පුළුවන් නේ. මේ පහක් තිබ්බත් මේ පහේ දෙක විතරයි. ඔව්. ඔව්. සර්, පස්සේ තමයි දුක් දෙකෙන්ද දෙකේ විතරයි වාදින්න.
ඒක උදේ මෙහෙමයි මේ බලන්නකෝ 10යි 20යි අතර කිව්වොත් දෙකම ගන්න බෑ දෙකම ගන්න ඒක මතකයි 10 සිට 20 දෙක කිව්වොත් දෙකම ගන්න 10 සිට 20 දෙක කිව්වොත් දක්ව කිව්වොත් අග ගන්න 10 සිට ඇයි සිට කියලා දිනවනේ එතකොට 10 සිට කොහොමද 10 ගන්න බෑ 20 දක්වා කිව්වම දක්ව ගන්න එපා හරි නේද කොච්චර පොඩි දෙයක් සුළු කරන්නා පැය මිනිත්තු මේකෙදි භයානක වෙන්නේ මිනිත්තු කොටස 60ට වඩා වැඩි වුණොත් 60 හෝ ඊට වැඩි වුණොත් අපිට ඒකත් භයානක නැහැ මේක නිකම් ප්‍රශ්නයක් නේ 5යි 3යි 2යි 5යි 3යි 1යි 4යි ඔබුද ඊළඟට
දෙවරක් ඊළඟට හතරවරක් දෙක ඒනට කියන්නේ අටවරක් ඒකත් දෙන්න එහෙනම් මේ පැත්තෙන් පල්ලයා ගාව මෙහි කුඩු දෙන්න 1 2 4 8 1 2 4 8 මේ වගේ දේ අපි කියන්නේ 72 එකට කියන්නේ ඉවර කමන්නේ නැහැ දෙලියට තමයි අකු වෙන්නේ අපි ගුණා කර ඒ 8 වරක් එක 8යි 8 වරක් 2 16 8 වරක් 3 24 එනවා ඒතර 8 16 24 ඒ ටික දීවත් අකු දෙනවා හරිනේ ගුණාකාර කියන්නේ චක්කරේ එන ටිකක් නේ ඒක නේ ඈ
ඉලක්කම් දැර්සක. ඒ දැර්සකයි මේක වෙනස්ද? ටික දෙක. ඒක ඉලක්කම් දැර්සක. ඈ? ඉලක්කම් දැර්සක. සංඛ්‍යාව වල මේ නේද වෙනස්. ඈ නෑ. මේ දැර්සකේ කොටක් ඇත්ත තේම ඉලක්කම් දැර්සක කියන එක වෙනවා. ඒක විදර්ශක සම්බන්ධයි. රයිට් දිනා. දැර්සක ආකාරයේද ලියා ඇති ඉහත පිළිතුර කියමන ආකාරයේද යන්නේ. තුනේ කිව්වක් හරි තුනේදී දෙවන කලයේ තමා හරි මේක දෙවන හැබැයි තව කාටද මෙහෙම ලියන්නත් පුළුවන් තව කාටද ලියන්න පුළුවන් පුතේ තුනේහි වර්ග ඔව් තුනේහි වර්ග එකමනේ ඉවත් හැටේ නේද එකක් කියන්නේ මොකද දෙකද දෙකෙන් මැදට සැරේනා දෙක අනිවාර්යෙන් පොඩි දෙයක්
රෝස පාට කොටස් වල වර්ගඵලය හා නිල් පාට කොටස් වල වර්ගඵලය අතර අනුපාතය අතාංග හතර ලිව්වා නම් හරි හැබැයි මාරු කරන්න එක එහෙම ලිව්වොත් හොඳයි රෝසා හතානු දහව අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔව් අනිවාර්යෙන් ලියන්න ඕනේ මේක විතරක් තිබ්බත් ලබු දෙන ළමයි සමහරවල් වරද්ද ගන්නවා ළමයි දින 13 ගන්න ලබන ඒක ලකින දේවල් හරියට කිව්වා නේද 10 දෙන ඉන්න වැරද්දක් තමයි ෂුවර් එම අනුපාතයේ කියවන ආකාරය හත අනු දහතුන දැන් ඉතින් කට්ටිය විකාරේ වහනවා එහෙනම් ඉතින් මෙච්චර ලේසියෙන් දීලි මේක ලියමු නැත්නම් හතට දහතුන අනුපාතය කිව්වක් හරි නේද හතට දහතුන අනුපාතය හරි නේද ඉහත රූපයේ පරිමිතිය ඔව් වටේ දිග වටේ දිග මේ පැත්ත 1 2 3 4 5යි මේ පැත්තත් එනම් 5යි නේද ඔව් 10යි 5 ඒවා දිගයි දැන් මේ පැත්ත 1 2 3 4යි මේ පැත්තට 4යි එහෙනම් 4 ඒවා 2යි 5 5 10යි 4 4 8යි 10යි 8යි 10යි सेंटीमीटर 18යි ඒ කියන්නේ දිග පරිමිතියනේ වර්ගඵලයක් නෙමෙයි වර්ගඵලයට තමයි අපි මොකක්ද දාන්නේද වර්ග සෙන්ටිමීටර දාන්න පරිමිතිය කියන්නේ දිගක් නේ එතකොට සෙන්ටිමීටර ඔන්න එතකොට අපේ තුන්වෙනි ප්‍රශ්නය ඉවරයි ඉවරයි ඔව් අපි යමු හතරවෙනි හරි වාජනයකට අභ්‍යාස පොතක මිල රුපියල් 20කි කැන්සල් එක මිල රුපියල් 9යි මකණේක මිල රුපියල් 5ක් වන අතර පෑනක මිල රුපියල් 12යි පොත් දෙකක් පැන්සල් දෙකක් පෑනක් හා මකණයක් සහිත පාර්සල් 25ක් සඳහා වැය කරන මුදල් අපි ඉස්සරලා හොයමු එක පාර්සලයක ඒක අපිට 25 ගුණ කරගන්න පුළුවන් ඒක තමයි ලේසි එහෙනම් පොත් දෙකක් පොතක් කීයද 20 ඒවා දෙකක් අනේ මං කරන විදිහට කරන්නේ ඊළඟට පැන්සල් එක මිල 9යි පැන්සල් දෙකක් 9 වගේ 10 ඊළඟට පෑනක් කුටියක් එහෙනම් 12 ඒවා එකක් 12 මකණයක් 5 ඒවා එකක් 5 දැන් මොකද කරන්න ඕනේ නේද එකක් කරනවා 8යි 2යි 10යි 10යි 5යි 15යි 5යි යන එකක් ඉතුරුයි 4යි 1යි 5යි 1යි 6යි 1යි 7යි 75 හරි චක්කාලේ එකතු කරන ක්‍රමය නේ 40යි 10යි 5යි 10යි 6යි 8යි 7යි කොහොමද ඇදේ එයා මම දන්නවනේ මේ තියෙන්නේ 40 මෙතන තියෙන්නේ 18 කියන්නේ 10 කුයි 8 කුයි නේ මේ 12 කියන්නේ 12 10 කුයි 12 මෙයන් 5යි 40යි 5යි 60යි 68යි 70යි right 75 ඒවා කොච්චරද පුතේ පස්සරක් 25යි 5 යම දෙකක් විතරයි පස්සරක් අද 25 දෙකයි 37යි
දෙවරක් පහක් 10 බිඳුව දෙන්න එකක් බිඳුව දෙවරක් අත 14 යි 1යි 15 එකතු කරන 5යි 7යි 3යි 5යි 8යි 1යි 1785 යන ලියනවා රුපියල් 1885 ලියන්න ඒක රුපියල් දාලා ලියන්න Ikwa kara. Lakshana
lakshana yak kiyala dan me wenna puthin dan onna mal kiyala oyata mal kiyana ratu paata mal thora anna ratu paata lakshana yak man therunada ඊට පස්සේ කියනවා මම කියන ඉලක්කම් වෙන් කරන්න පුළුවන් ඉලක්කම් වල වෙනම ලක්ෂණයක් නැත් තියෙන්නේ තේරුණාද දැන් ලක්ෂණ කියන්නේ ඊළඟට අපි මේ ගන්න කිව්වේ තේ පොදු ලක්ෂණ නම් කරන්න ඕනේ ඒක පොදු ලක්ෂණ නම් කරන්නද සිග්නල් මේ ටික ඔක්කොටම තියෙන පොදු ලක්ෂණේ මොකද්ද මේවා සිග්නල් මේ ටිකට තියෙන පොදු ලක්ෂණේ මොකද්ද මේවා ඉංග්‍රීසියම් ඔන්න පස්සේ වාජනයකට අල්ලන ද්‍රව ප්‍රමාණ සෙවීම සඳහා කරන ලද ක්‍රියාකාරකමකදී එම වාජනයක ජලය පිරකෝයේ මේ ආකාරයටය ලීටර 1.4යි මිලිලීටර 200 වීදුරු 3යි මිලිලීටර 25 කුඩා කෝප්පේ 5යි මිලිලීටර 10 මේ සෑන්දෙල් 3යි මිලිලීටර 5 මේ හැන්දෙල් 1යි මොකද කියන්නේ වාජනයෙන් අල්ලන මුළු ද්‍රව පරිමාව මාත්‍රිකම් කරමු බලන්න ලීටර 1 ජොග්ගු 4යි ලීටර එකක් කියන්නේ මිලිලීටර 4යි නෑ ලීටර එකක් කියන්නේ මිලිලීටර 4යි 10 ව 4ක් උත්තරේ එන්නේ 4 ඊළඟට මිලිලීටර 200 වීදුරු 3ක් 200 වක් වුණා 6 ඊළඟට මිලිලීටර 25 කුඩා කෝප්පේ 5යි මිලිලීටර 25 කෝප්පේ දියරුද 5යි 25 වක් කීයද 170 ජල වාජනයෙන් ජොග්ගු එකක් හා වීදුරු දෙකක ප්‍රමාණය ඉවත් කළ විට ඉතිරි ජල පරිමාව කොපමණද? ඉතින් දැන් ලීටර එකක් කියන්නේ 1000යි වීදුරු දෙකක් කියන්නේ 200 වේ දෙකක් 400යි. එහෙනම් 1000යි 400යි කොච්චරද ඉවත් කරන්නේ? 1400ක්. කොච්චරද ඉවත් කරන්නේ? 1400. කොච්චරදින්ද? 1400 ඔබ බලන්න හොයනවා. ඒ බලන්න. බලලා ඉවරයි බලන්න.
Ini
මට මේ නේ අපේ දේ පැත්තට යාව මේ ඇත්තට සිදීමක් වෙනවා ආ මට අද වෙන කරත් එහෙලා ආ ඒක පිටිය වහන
Right,
Ayo,